සුභ මධ්‍යහනක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශයේ සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අධ්‍යයනය කිරීමට ජනපති විශේෂ කමිටුවක්. දුම්රිය වර්ජනයෙන් පීඩාවටපත් මගී ජනතාවට බස් රථ සේවය අඛණ්ඩවම. මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බවට කාලගුණ අනාවැකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හැර සෙසු පීඨ සඳුදා සිට යළි විවෘතයි. තවදුරට දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනතාව වර්ජිත සේවකීන්ට දැඩි විරෝධය පළ කරනවා. පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා අහිංසක මගින් බිල්ලට ගැනීම ඔවුන් දැඩි පිළිකුලෙන් යුතුවයි හෙළා දකින්නේ. මේ අතර ජනතාවට හැකි උපරිම අයුරින් ප්‍රවාහන සේවා සැපීමට අදාළ අංශ කටයුතු කර තිබෙනවා. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය වැඩවර්ජනය ආරම්භ වුණේ පසුගිය බදාදා පස්වරුවේ සිටයි. ඒ හේතුවෙන් දුම්රිය මගින් දැඩි අපහසුතාවට ලක්ව සිටිනවා. විශේෂයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ටද සිදුවේ මින් බලවත් අසාධාරණයක්. අද දිනේද සිය ගමනාන්ත කරා යාමට නොහැකිව දිවයිනේ විවිධ දුම්රි ස්ථානවල මගින් අපහසුතාවට ලක්ව සිටින අයුරු දැකගත හැකි වුණා. විදේශ සංචාරකයින්ද ඒ අතර වෙනවා. වැඩවර්ජනය කරන දුම්රිය සේවකයින්ට ජනතාවගෙන් එල්ලවන්නේ දැඩි විරෝධයක්. මේ ලෙවල් වෙලාවේ මෙහෙම දෙයක් කරපු එක නම් ඇත්තටම වැරදි. ඒ වල ගැන ගොඩක් වැදගත් විභාගයක්. අන්තිමට කොහෙම ගියත් අහිංසක අපි වගේ ළමයි තමයි මේ මොන හැම වැඩෙම තැළෙන්නේ. සොස්පෙල විභාගයට අපහසුතාවයක් තියෙනවා දුම්රිය නැති හින්දා. ඇත්තටම අපි රජයේ සේවකයෝ අපිට යන්න දෙන්න විදියක් නැහැ. මේවා ඇත්තටම ප්‍රයිවට් කරලා දාන්න ඕනේ. ඒක තමයි හොඳ. මන්නම් කියන්නේ මේවා අසාධාරණ ඉල්ලීම්. මේවට හොඳ ඒ කාලේ අර ප්‍රේමදාස මහත්තයා හිටපු කාලේ තිබ්බ යුගයේ තියෙන්න ඕනේ ඇත්තටම මං කියන්නේ. ඒවා තමයි හොඳම දේව. ඇත්තටම. අසාධාරණ ඇත්තට මේ වැඩවල මිස්සු දැන් ඔෆර් යන්න කෝච් යන්නේ. කියන්නේ සේ මොකද අපිට යාන වාහන නැති නිසා. ඉතින් අපි ඇත්තටම හරියටම දුක් වෙනවා. අපි මොම අඳුරේ අපි යන්නේ කෝච්චිය එන්නේ කෝච්චිය. මුදලැමතුමා කියපක හරියකට සාකච්ඡාවල එන්නක වැල් නැතර කරන්නේ. Yeah, there was no train today. We are trying to go to Gyal and there is no train, so we are taking the bus from the express bus. Yeah, it's too bad that there is no train, but we'll take it after, I think, to go to Nueva Ailia. I think it's a beautiful train, but now we'll try the bus. So it's a bad news. So now we have to go to a bus station. හරිම කනගාටුයි. අබාත කට්ටිය විතර ඉතින් ඇවිල්ලා අපි ඉතින් ස්ට්‍රේන් එකට ඇවිල්ලා මෙහෙම තොරතුරක් ඇහුවාම කොහෙද මේ ට්‍රේන් මොකද්ද ස්ට්‍රයික් කරන්න කියලා අපි දන්නේ නැහැ. දුම්රිය වර්ෂණයේ හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින මගින් සඳහා අමතර බස් රථ සේවා යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළා. අදත් අපි යම් ප්‍රමාණයක් බලාපොරොත්තු වුණා ගම්මින් කරා යෑමට පිටකොටේට එයි කියලා. අපි ඒ සියලු දෙයට සූදානම් වෙලා ඉන්නේ. තවමත් දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වෙන බව පැවසෙනවා. ඊයේ සිට මහනුවර නගරාන්තර දුම්රිය සඳහා කලින් ආසන වෙන් කරවාගත් මගීන් සඳහා වායු සමනය කරන ලද බස් ඉල්ලලා තිබුණා දුම්රිය දෙපාර්තමේන්තුවෙන්. ඊයේත් අපි ඒ සැපෙව්වා. අදත් ඒ සපයනවා. ඉදි මේ දුම්රිය වැඩවර්ජනය තියෙන තාක්කල් යාගේ ඉල්ලීම අනුව ඒ බස් රටත් අපි සපයනවා. ඒ වගේම විශේෂයෙන්ම අපොස උසස් පෙළ සිසුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකමුත් අපි නොකඩවා පහුගිය දුම්රිය වැඩවර්ජනයේ පැවති සමයේ දිගටම සැපෙව්වා. අදත් විභාගයේ තියෙනවා. ඉතින් ඒ සිසුන්ටත් බස් රට සපයනවා. මැති ඇමතිවරුන් අවධාරණය කරන්නේ දුම්රිය වැඩවර්ජනය පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණෙන්ම ක්‍රියාත්මක වන්නක් බවයි. සීලාචාර නැති පරිණාමය නොවුණු අසීලාචාර තිරිසන් ගති තියෙන දරුවන් ඉන්න තාත්තලා වුණාට දරුවන් නැති තාත්තලා වගේ තමයි මේ අද මේ වර්ජකයන් හැසිරලා තියෙන්නේ. දුම්රිය රියදුරු වර්ජකයොත් යොදාගෙන ඉන්නේ ඒ ලෙවල් ශිෂ්‍යයන්. දරුවෝ ඉන්න තාත්තලා කරන වැඩක්ද මේ? කිසිම දැනුම් දීමක් නැතුව ප්‍රථම වතාවට ලංකාවේ ලෝකෙ කොහෙවත් මෙහෙම වෙන්නේ නැහැ. මේක පිටුපස ඉන්න අදිසි බලවේගي අපි කවුරුත් දන්නෝ. දුම්රිය සේවක වර්ෂණයේ හේතුවෙන් මගින් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා හැකි සෑම පියවරක්ම ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා පවසනවා. මේ මගේ බලාපොරොත්තුවේ රජයේ ප්‍රාණාපේට අරගෙන රජය ලවා ඔවුන්ගේ පමණක් පටුපැඩි කර ගැනීමේ යෝජනාව ක්‍රියාත්මක කරවලා. මෙහෙම කරා නම් තවත් ශ්‍රේණි ගණනාවක් විශේෂම වෛද්‍යවරු පරිපාලන නිලධාරීන් ඇතුළු ශ්‍රේණි ගණනාවක වැඩි විෂමතා ප්‍රශ්න ඇති වෙනවා. කැබිනට් මණ්ඩලය තීරණය කළේ සියලුම රජයේ සේවකයන්ගේ වැඩි සම්බන්ධයෙන් ඒ වැඩි කිරීමක් කිරීම සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම සඳහා යම්කිසි විශේෂ වැඩි කොමිසමක් පත් කරයි.
ඒ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට බාහනාගාරය විසින් ඉදිරිපත් කරනවා. ඒ අනුව පත්කිරීම කර. මෙසේ තිබියදී මේ වර්ජනය කිරීමේ බලාපොරොත්තු වන අත්වස්සේම මහජනතාව අපහසුතාවයට පත් කළා. මගේ රජ අප්‍රසාදයට පත්කිරීමයි අපි රජයේ වශයෙන් තම පැහැදිලිව කියනවා. කිසිම ආකාරයකින් මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවලට පියවර වෙන්නේ නැහැ. දැනටමත් ළඟම බස් රථවල සහ හමුදාව විසින් යොදවපු බස්වල ඒ දුම්රිය වාර ප්‍රවේශ පත්තිනියන්ට නොමිලේ ගමන් කරන අවස්ථාව දීලා තියෙනවා. අලුතෙන් මුදල් ඇමතුමා දැනුම් දීලා තියෙනවා පුද්ගලික බස් රථවල ඉන්න අයට ඒ බස් රථ මේ සේවා සඳහා යොදවනවා නම් ඒ සඳහා වෙන මුදල මුදල් අමාත්‍යාංශ විසින් ගෙවන බව. ඒ වගේම සියලුම පුද්ගලික බස් රථවලට මාර්ග බලපත්‍ර රහිතව කැමැති මාර්ගයක ධාවනය කරන්න මේ සතිය තුළ අවස්ථාව දීලා තියෙනවා. රජයක් වශයෙන් මේ අශීලාචාර වැඩ වර්ජනයට යට වෙන්නේ නැහැ. මේ වැඩ වර්ජනය නවත්වලා එන කල් අපි සාකච්ඡාවට නවත්වලා පැමිණියොත් සාකච්ඡා කරන්න ලැහැ ප්‍රකාශ කර. එසේ වුවත් සෞන්දසිට වඩා ප්‍රමාණවත් බස් සේවාවක් යොදවලා විශේෂයෙන් උසස් පෙළ සිසුන්ට යන්න පුළුවන් විදිහට පාසල් බස් සේවාව නැවත ශක්තිමත් කළ ක්‍රියාත්මක කිරීමටත් හමුදා බස් යෙදවීමටත් අපි ක්‍රියාකරමු යන්න. දරුවන්ට ශාරීරික දඬුවම් ලබා දීම දඬුවම් ලැබිය හැකි වරදක් බව රාජ්‍ය මාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී පුද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට එක් පැමිණුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. අපේ දරුවන් පිරිහුණු විනාශ වෙච්ච සමාජයක ඉන්නේ. අන්න එහෙව් සමාජයක ඉඳලා තමයි අපේ දරුවෝ පාසලට එන්නේ. ගැටලුව තියෙන්නේ සමහර පාසල්වල විනය මණ්ඩල තුල මේ අවබෝධය තියෙනවද? පාසල් විනය කමිටු පරීක්ෂණ විධිමත් කිරීම ජාතික අවශ්‍යතාවයක්. විවිධ අත්දැකීම් හරහා අපි දකිනවා පාසල් විනය කමිටු වලට ඉදිරිපත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පත්වන අපහසුතාවය. පාසල තුල ඒ දරුවන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ඒ දරුවන්ගේ ප්‍රශ්නවලට හරියට උත්තර ඒ අදාළ ගුරුවරු සහභාගී වීක්ෂණයකින් යුතුව ලබා දෙන්නේ නැති වෙනකොට දරුවෝ නිරායාසයෙන් මුරණ්ඩු වෙනවා. ඒ මුරණ්ඩු වුණාට පස්සේ ඒගොල්ලන්ට ඒකට දඬුවම් දීමනේ කරන්න ඕන. ඒ වැරදි වලට පෙළඹෙන දරුවන්ට හරියට සොයලා බලලා ඒ අයට වකිම් ලබා දුන්නොත් අපි විශ්වාස කරනවා ඒ දරුවෝ යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. පසුගාමි සමාජයක එක කැලලකින් විතරක් නීති රීති දාලා බැන්දම ඒක වාහනයක නොගැලපෙන රෝද වගේ. පොඩි පහර දීමක් වෙන්න ඕනේ. හැබැයි මේ ඩෙස්බංකුව වලින් ගහන එක, අතින් පයින් ගහන එක, කනපැලෙන ගහන එක නෙවෙයි මම කියන්නේ. අපේ රටේ ප්‍රතිපත්තියක් තියෙනවානේ කරුවා. එමෙතුමා ප්‍රතිපත්තිය තමයි ළමා ආරක්ෂක ප්‍රතිපත්තියේ දඬුවම් දෙන්න කෝපරල් පනිෂ්මන්ට් කරන්න බෑ. මේක තමයි ප්‍රශ්නේ. දැන් ඔබතුමාට දඬුවම්ට අතින් පයින් ගහන්න නෑ නෑ මං කියන එක අහන් ඉන්නකෝ. ඔව් මම කියන්නේ ඩෙස්පුටු වලින් අතින් පයින් කන පැලෙන්න හැම ගැලවෙන්න එහෙම ගහන එක පිළිබඳ නෙවෙයි. ඒක වැරදි. ඒක කොන්දේසි විරතව එලා දකින්න. ඒ සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි දැන් අද වෙලා තියෙන්නේ මේ ළමා ආරක්ෂක නීති රීති පාවිච්චි කරමින් දරුවෙක්ට සැබෑ වැරද්දක් වෙනුවෙන් දඬුවම් කරෝ. දැන් කොණ්ඩ වවාගෙන එනවා. කොණ්ඩ කපපු ගමන් යනවා පොලිසි. කලිසමේ විවිධාකාර විච්චූරණ. මේ ඊයේ පෙරේද මම කරා උසස් පෙළ අර ගණදේවි පූජාව ළමයින්ට. මෙතෙන්ට ආවා ටැටු ගහන් ඉන්න ළමයි මේ ඒ ලෙවල්. එතකොට දැන් මේව නවත්තන්න මම කියන්නේ විනය පාලක ක්‍රමවේදය. අනිත් එක මේ විනය මණ්ඩල. ඒ වගේම වැදගත්ම දේ තමයි කවුන්සලර්ස්ලා නැත්තම් මාර්ග උපදේශණයට අදාළ. දැන් උපදේශන ක්‍රියාවලිය යෙදෙන්නේ ඉස්කෝලේම ගුරුවරු. ඒක ගැලපෙන්නේ නැහැ. පාසල් තුලට ඉන්න ඕන වෙනම උපදේශකව. එතුමා කියන්නේ මේ නීතිය කඩන්න කියලා. එහෙම නීතිය කඩන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ තමයි මේ පනත පාස් කරලා තියෙන්නේ. කොහොමවත් ශාරීරික දඬුවම් දෙන්න බෑ දරුවන්ට. ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ නීතිය පිළිපදින්න පුළුවන් වෙන්න ඕනේ. මමත් දරුවෝ දෙන්නෙක් හදලා තියෙනවා. ලොකු දරුවාට 24යි දෙවෙනි දරුවාට 14යි. හරි ඒ කට්ටිය මේ නරකට ඇවිල්ලා නැහැ. හැබැයි අපි අතින් පහින් ගහන දෙමව්පියෝ නෙමෙයි. ගරු මන්ත්‍රීතුමිය ගෙනාපු යෝජනාවට 100%ක් අපි එකඟයි කියලා ශාරීරික දඬුවම් දීම ගුරුවරුන්ට කරන්න බැරි බව නැවත මේ පාර්ලිමේන්තුවේ තහවර විය යුතුයි කියලා මම මේ අවස්ථාවේ ඉතාමත් ඕනෑකමින් කියන්න ඕනේ කියලා ගරු මන්ත්‍රීතුමාට ගරු ඇමතුමාට කියන්න කැමතියි. රජයේ තවත් සංවර්ධන වැඩපිළිවෙලක් යථාර්ථයක් බවට පත් කරමින් වැව් දහසක් ගම් දහසක් ප්‍රසංවිධානය කිරීමේ දෙවැන්ත වැඩපිළිවෙල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. එහි තවත් අදියරක් අගුණකොළ පැලැස්ස ප්‍රදේශයේදී අද ආරම්භ වුණා. කෘෂිකර්මාන්තයේ අංශු රැසක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් වැව් දහසක් ගම් දහසක් වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘතිය වැව් දහසක් ගම් දහසක් වැඩපිළිවෙලයි.
එයටතේ අඟුණුකොළ පැලැස්ස ප්‍රදේශයේ අභාවයට යමින් පවතින වැව් හතරක සංවර්ධන කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. එම වැව්වාශ්‍රිත ගම්මානවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමද මේ යටතේ සිදුවනවා. ඒ අනුව සිටිනා මළුව, ඉලුක්මුල්ල වැව, ඉහළගොඩ ඇත් වැව, සුරුවිරුගම දංගහ පැලැස්ස වැව සහ මානජ්ජාව මැඩිල්ල වැව සංවර්ධනයට ලක් කෙරෙන්නේ රුපියල් මිලියන 20ක වියදමින්. මේ අතර වැව් දහසක් ගම් දහසක් වැඩසටහන යටතේ හම්බන්තොට අත්තනයාල කිරිමැටි ආර වැවේ සහ ඒ ආශ්‍රිත ගම්මානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැවෙහි ප්‍රතිසංස්කරණය සඳහා වැය කෙරෙන මුදල රුපියල් 145ක්, ග්‍රාමීය යටිතල පහසුකම් නැන්වීම සඳහා 105ක මුදලක් වැය කිරීමට නියමිතයි. ගම්වාසීන් සඳහා පැලබෙදා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාත්මක කෙරුණේ මීට සමගාමීවයි. අඟුණුකොළ පැලැස්ස, කෛලවැල් පෝටාව වැව් සහ ඒ ආශ්‍රිත ගම්මානයේ සංවර්ධන කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතයි. වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘති යටතේ සංවර්ධනය කෙරෙන 300 වන වැව සහ ගම්මානය ඒ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියගයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ව්‍යාපාර නගා සිටුවීමට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ගොවි මහත්තුරුන්ගේ අතේ මුදල් නැති වුණාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන සියලුම ව්‍යාපාරිකයන්ට මේක ඉතාමත් දැඩිව දැනෙනවා. දැනට ගත්ත ණයටිය ගෙවා ගන්න බැරුව, ඒ වගේම ණයට උගස් කරපු ඒ දේපළ සින්න වෙමින් මේ වගේ විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන නිසා අපි ඈතේ සාකච්ඡා කරා මොකද්ද මේකට අපි ගන්න විසඳුම. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මුදල් ඇමතුමත්, බැංකු භාර ඇමතුමාගෙන් බැංකුල ප්‍රධානීන් සමග මේ නියඟයට බලපෑව ප්‍රදේශයන්වල ජීවත් වෙන ව්‍යාපාරිකයන් සඳහා ලබා දිය යුතු සහනය අපි ලබා දෙන්න අපි ඉදිරියේදී කටයුතු කරන්න අපි නායකත්වය ගන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල වෙළඳ සංගම් නියෝජිතයින් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේදී එය පැවැත්වුණා. වෙළඳ ප්‍රජාවගේ ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමයි සාකච්ඡාවේ අරමුණ වුණේ. යහපාලන රජය ජනතාව වෙනුවෙන් ශක්තිමත් සංවර්ධන සංග්‍රාමයක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සිය පතගම උදාගම්මානය ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්විමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අක්මීමන පිලාන කැරන් කැටිය ප්‍රදේශයේදී කෙරෙනු සියපතගම උදාගම්මානය නිවාස 25කින් සමන්විතයි. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියටපත් කෙරුණු 104 වන ආදර්ශ ගම්මානය මෙයයි. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් 184ක්. එදා ක්‍රියාත්මක වුණේ මොකක්ද? රජ පවුලේ උදා යුද ජයග්‍රහණය ආයුධයක් කරගෙන ඩොලර් කුට්ටි පිටින් හොයාගත්තා. මේ රටේ ජාතික සම්පත සුපුරාණ. එදා ශක්තිය ලැබුණේ ග්‍රාමයට නෙවෙයිනේ, ලැබුණේ රජ පවුලට. සල්ලි වෙන් කරා තමයි පාරවල් හදන්නේ. හැබැයි මිත්තවරුනි, එතන තිබුණේ නෑ ග්‍රාම ශක්තිය, එතන තිබුණේ කොමිස් ශක්තිය. විසිරි නිවාසනාය ප්‍රදානය, සොඳුරු පියසනාය ප්‍රදානය, ශිල්ප සවිය වැඩසටහන යටතේ අභ්‍යාසලාභී 68 දිනකු සඳහා වෘත්තීය උපකරණ කට්ටල ප්‍රදානය ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ගත වූ මාස කිහිපය තුළ ඉහළ ගොස් තිබූ එළවලු මිල මේ වන විට පහළ යමින් පවතින බව හෙක්ටර් කොබය කඩුව ගොවි කටයුතු පරීක්ෂණ ආයතනය පෙන්වා දෙනවා. එම ආයතනය අනාවැකි පළ කරන්නේ ඉදිරි සති කිහිපය තුළ අර්ථාපල් සහ ලොකුලුණු මිලද පහළ යනු ඇති බවයි. ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන සියල්ලේම බෝංචි, කැරට්, අමුමිරිස් සහ මාළුමිරිස් හැර අනිකුත් සියලු මිලවල තොගමිල රුපියල් 50-64 මිලකට පහළ ගොස් තිබෙනවා. මිල ගණන් පහළ යාමට හේතුව යලකන්නේ අස්වනු මේවන විට වෙළඳපොළට ලැබෙමින් පැවතීමයි. මේ අතර තව සති දෙකකින් අර්ථාපල් හා ලොකුලූණු මිල දැනට වෙළඳපොළ තුළ පවතින මිලට වඩා පහළ යනු ඇති බවද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ ආයතනය පවසනවා. මේ දිනවල වෙළඳපොළ තුළ පවතින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ මිල ගණන් පිළිබඳ සලකා බැලීමේදී විශේෂයෙන් පසුගිය මාස කිහිපය තුළ විශේෂයෙන් මාස 3ක පමණ කාල සීමාවක පැවති එළවලු ඉහළ මිල මේ වන විට ක්‍රමයෙන් පහළ වෙමින් පවතිනවා. විශේෂයෙන් ඉදිරි සතිය හෝ දෙක වෙන විට දැනට පවතිනට වඩා සැලකිය යුතු මට්ටමේ මිල පහළ යාමක් අපි බලාපොරොත්තු වෙනවා එළවලු වෙළඳපොළ තුළ. මේ දැනට පවතින මිල පහළ යාමේ තත්ත්වය ඔක්තෝබර් මාස 15 පමණ දක්වා කාලය පවතින පුළුවන්. මේ දිනවල වෙළඳපොළ තුළ බිත්තර හා කුකුළු මස්වල මිල කෘතිම ලෙස ඉහළ නැන්වීමක් සිදු කර ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරීක්ෂණ ආයතනය පෙන්වා දුන්නා. මේ පිළිබඳව පසුගිය සතියේ පැවති ජීවන වේදම් කමිටුවේ අවධානය යොමු අතර ඊට පාලන මිලක් යෙදවීම කෙරෙහිද අවධානය යොමු කළා.
පෙරේදා පැවති ජීවන විද්‍යා කමිටුවේදී විශේෂයෙන්ම සාකච්ඡා කරපු කාරණයක් තමයි බිත්තර සහ කුල්මස් සඳහා පවතින ඉහළ මිල. මේක කිසියෙත්ම වෙළඳපොළතුල පාරිභෝගිකයාට දරා ගන්න බැරි ඉහළ මිල මට්ටමක් දක්වා මේනකොට ගොස් තිබෙනවා. ඒ නිසා මේ සඳහා ඉතාමත් ඉක්මනින් ජීවන විද්‍යා කමිටුව තීරණය කරා පාලන මිලක් ගෙනල්ලා හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් හරහා විශේෂයෙන් ප්‍රධාන සැපයුම්කරුවන් පිළිබඳ සාකච්ඡා කළා. ඉතාමත් ඉක්මනින් මිල පහළ දැමීමේ ක්‍රමවේදයක් මේ සතිය තුළ සාකච්ඡා කරන්න. දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මීගමුවේ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩි විය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර මධ්‍යම සමරගමුව බස්නාහිර දකුණු වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකල්පුව දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවර ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ. දැනට වසාදමා ඇති පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හැර අනිකුත් පීඨ ලබන 13 වෙනිදා නැවත විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කළ බව එහි උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පවසනවා. ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ වසා දැමීමට එහි පාලනාධිකාරිය පසුගියදා කටයුතු කර තිබුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය හඳුදා සිට නැවත විවෘත කරන්න පාලක සභාවේ තීරණ වලට යටත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරය ඇතුළු උපදේශකවරයාගේ උපදේශක මණ්ඩලය විසින් තීරණය කළා. ඒ අනුව හඳුදා සිට ප්‍රමාණිකුල විශ්වවිද්‍යාලය විවෘත කරනවා. විශේෂයෙන්ම වෛද්‍ය පීඨයත් දන්ත වෛද්‍ය පීඨයත් කුෂිකර්ම පීඨයේ පීඨාධිපතිවරයාගේ නිර්දේශ මත කෞෂික පීඨයත් විවෘත වෙනවා. ඒ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා සහ පීඨ මණ්ඩලයේ අපිට දැනුම් දුන්න වහාම ඒ පිළිබඳව සාකච්ඡාවක් කරලා අපි ඉංජිනේරු පීඨයත් විවෘත කරලා දෙන්න බලාපොරොත්තු. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් විලඳ ගිවිසුම පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ස්වාධීන විශේෂඥින් සැඳුම්පත් කමිටුවක් පත් කර තිබෙනවා. මෙම කමිටුව පත් කර ඇත්තේ සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ජනාධිපතිතුමා වෙත ලැබී ඇති අදහස් සලකා බැලීමෙන් අනතුරුවයි. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත්කළ කමිටුවේ සභාපතිත්වය දරන්නේ විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය WD ලක්ෂ්මන් මහතායි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු සහකාර අධිපති R.A. ජයතිස්ස යන මහත්ව මහත්මීන් එහි සෙසු සාමාජිකයන් වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමටත් යෝජිත නව වෙළඳ ප්‍රතිපත්තියේ ප්‍රායෝගික බලපෑම් හා භාවිතයන්ද අධ්‍යයනය කිරීමටත් විශේෂඥ කමිටුව කටයුතු කරනු ඇති. මීට අමතරව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මඟ පෙන්වීම සඳහා වූ නිර්දේශ ලබා ගැනීමටත් එමගින් අපේක්ෂිතයි. මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ විවිධ සේවා සපයන අංශ කෙරෙහි මෙන්ම ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික තත්ත්වය සහ ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි වන බලපෑම අධ්‍යයනය කිරීමත් කමිටුවේ විෂය පතයට අයත්. අවසන් වාර්තාව මාස දෙකක් ඇතුළත බාර දීමට නියමිතයි. 71 වන ලෝකානෝ ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාවට සම්මානයක් හිමි වුණා. ඒ චිත්‍රපට නිෂ්පාදක සංජීව පුෂ්පකුමාරයන්ගේ අම්මා චිත්‍රපටය වෙනුවෙන්. Buonasera Piazza Grande. 71 වන ලෝකානෝ ජාත්‍යන්තර සිනමා උළෙල පසුගියදා ස්විස්සලන්තයේදී උත්කර්ෂවත්ව පැවැත්වුණා. ලෝකයේ අනර්ගතම සිනමා නිර්මාණ සඳහා සම්මාන පිරිනැමෙන මෙය පැරණිතම සම්මාන උළෙලක්. දකුණු ආසියා රටවල සිනමා නිර්මාණ අටක් සම්මාන සඳහා නිර්දේශ වී තිබුණා. ඒ අතරින් ඕපන් ඩෝස් අංශය සඳහා චිත්‍රපට නිෂ්පාදක සංජීව පුෂ්පකුමාරයන්ගේ අම්මා චිත්‍රපටය වෙනුවෙන් සම්මානයක් පිරිනැමුණා. එම චිත්‍රපටයේ ඉදිරි නිෂ්පාදන කටයුතු සඳහා මෙහිදී මුදල් ත්‍යාගයක්ද පිරිනැමුණා. මෙම සිනමා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ සිනමා නිර්මාණයක් වෙනුවෙන් සම්මානයක් හිමි වූ දෙවන අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. මත්පෙති 70,000කට වැඩි සංඛ්‍යාවක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක වවුනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝටරාතයකින් ප්‍රවාහනය කරමින් සිටින අතරතුර වවුනියාව සෙට්ටිකුලම මන්නේරියකුලම් ප්‍රදේශයේදී මත්පැති තොගය අතරංගුටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. යාපන කොට්ටාෂ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් සහ සෙට්ටිකුලම පොලිසිය නිලධාරීන් එක්ව අදාළ වැටලීම සිදු කළා. සැකකරු වයස අවුරුදු 24ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 18ක් වනවා. ඔවුන් මාතලේ හා කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි හෙළිව තිබෙන්නේ. සෙට්ටිකුලම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරුවන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් පුවත් කිහිපයක් ලොහඩින්. 23 වන ආයුර්වේද මධ්‍යස්ථානය හා කිචිලානා උත්සව ශාලාව කොම්පඤ්ඤ වීදිය වැකන්ද ප්‍රදේශයේදී පසුගියදා විවෘත කෙරුණා. ඒ කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සිනනායක මහත්මියගේ සහ නියෝජ්‍ය නගරාධිපති MTM ඉක්බාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ආයුර්වේද මධ්‍යස්ථානය තුලින් ප්‍රදේශීය ජනතාවට නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවීමත් කිචිලානා උත්සව ශාලාව ඔවුන්ගේ උත්සව අවස්ථාවන් සඳහා ප්‍රයෝජනට ගැනීමටත් මේ හරහා හැකියාව ලැබෙනවා. ජාතික තරුණ සේවා සභාවේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්ුණා. යූත් විත් ටැලන්ට් ගමට කෝටියක් වැඩසටහනටදී කොළඹ දිස්ත්‍රික්කය තුළ වැඩසටහන් 24ක් තරුණ කඳවුරු 5ක් හා දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙල ආදී වැඩසටහන් රැසක් මේ වසරේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. නීති ශිෂ්‍ය සිංහල සංගමය විසින් සංවිධාන කරන අරුන්ධති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය බම්බලපිටිය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. ඒ නීති විද්‍යාල විදුහල්පති ජනාධිපති නීතිඥ ඉන්දිරා සමරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ආරාධිතින් ලෙස කථානායකකරු ජයසූරිය සහ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපායන මහත්වරුන් මේ සඳහා එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. ජනසතු සේවා ක්‍රිකට් සංගමයට වසර 50ක් පිරීම නිමිත්තෙන් 15 වන ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹදී පැවැත්වුණා. 1967 ජනසතු සේවා ක්‍රිකට් සංගමය ආරම්භ කළේ දිවයිනේ ප්‍රමුඛතම අර්ධ රාජ්‍ය ආයතනවල සමාජිකත්වයෙන්. ඊයේ වණිගසේකර මහතාගේ සභාපතිත්වයෙන් ආරම්භ වූ සංගමයට වත්මන් සභාපති නලින් අපොන්සු මහතා දක්වා සභාපතිවරුන් 14 දෙනෙකු නායකත්වය ලබා දී තිබෙනවා. ජනසතු සේවා ක්‍රිකට් සංගමය ආරම්භ කළ ජනසතු සේවා ක්‍රිකට් තරගාවලිය හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වී ඇති මෙහෙය අතිමහත්. එහි මෙවර පැවති තරගාවලියේ ජයග්‍රහකින් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමයි මෙහිදී සිදු වුණේ. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ජනසතු සේවා ක්‍රිකට් සංගමේ සභාපති නලින් අපොන්සු යන මහත්වරු මේ සඳහා සහභාගී වුණා. අවුරුදු 50ක් ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ පිරීම අතිශයින්ම උත්කර්ෂවත් අවස්ථාවක්. ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ ඉන්නේ හොඳ කොන්ද කෙලින් තියෙන නිලධාරී පිරිසක්. අපි තීරණයක් ගත්තොත් ඒ තීරණය වෙනුවෙන් පෙනී හිටිනවා. මොන බලපෑමාවක් ඒක වෙනුවෙන් පෙනී හිටින කණ්ඩායමක් අපිට ඉන්නේ ගැන මම ඒ කණ්ඩායමට විශේෂයෙන්ම උපසභාපතිවරු ප්‍රමුඛ විධායක සභාවට මගේ ස්තුතිය පිරිනමන්න ඕනේ. මේ ආයතනවල හිටිය නිලධාරීන් සියලු දෙනා එකතු වෙලා අවුරුදු ගණනාවක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ක්‍රීඩාවට සහයෝගය එනිසාම අපිට වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වයට ගේන්න පුළුවන් වුණා කියලා අපි විශ්වාසයි. ඒ සමගින් දිවපුවත් අවසන් වෙනවා. පසරු දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk